ඔබ නැවතත් සම්දාන කුසවන සමගින් අපි හැමදාම සඳුදාට කතා බහ කරනවා මේ යෝගා පිළිබඳව කතා බහ කරද්දී ඇත්තටම යෝග වලට කැමති බොහෝ දෙනා අපිත් එක්ක එකතු වෙනවා කියලා අපි දන්නවා යෝගා එක කොහොමද ලස්සන වෙන්නේ එහෙම නැත්නම් අපේ තියෙන තරුණ බව අපේ තියෙන රූප ස්වභාවය වැඩි කරගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව තමයි අචල අද දවසේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හිත ටික කලබල වුණාට පස්සේ ඒක මූණෙන් පේනවනේ මනස සංසුන් නම් හිත සංසුන් නම් ඔබ කොහොමත් ලස්සනයි හැබැයි මේක මේ අභ්‍යාසයක් විදිහට ප්‍රගුණ කළාට පස්සේ ලස්සන කොයිතරම්ද කියලා හිතා ගන්නවත් පුළුවන්ද ඒ නිසා අපි සූදානම් වෙන්නේ අදත් ඔබව යොමු කරන්න මේ අභ්‍යාස ක්‍රම හරහා ඔබේ සුන්දරත්වය ඉස්මතු කර ගන්න පුළුවන් තැනකට දැන් මේ දවස්වල අපි ගත කරපු කාල සීමාවත් එක්ක අපි මුහුණු දෙන්න දේවල් එක්ක හිත ටික ව්‍යාකූල වෙලා තියෙන්න පුළුවන් කොයිකටත් හොඳයි හිත සංසුන් प्रवीण योग उपदेशक चामिन अनुकूल महात्म आराधना करें क्रिया मे अभ्यास मेदरी प्रायुक्ति හොඳයි අපි අද කතා බහ කරන්නේ චමින් මහත්මයා දැන් මේ යෝගා එක්ක කොහොමද අපි තරුණකම එහෙම නැත්නම් ලස්සන වැඩි කරගන්නේ කියන්නේ හැමෝම කැමතිනේ ලස්සන වෙන්න දැන් මේ ගෙදර ඉඳගෙන මේ දේ කරන්න පුළුවන් නම් තවත් ගොඩක් කැමති වෙයි අපි කොහොමද කොතනින්ද ආරම්භ කරන්නේ මේ තරුණ බව වැඩි කරගන්න කොහොමද යෝගා ඔව් දැන් මම මෙහෙම ඇහුවොත් ඔබ කැමති උපැන්න සහතිකයේ වයසටද දකින වයසටද හැමෝම කැමති දකින්න වයසට නේ දකින්න වයස ඉතින් බැරි වයසක් තියෙනවා නේද ඒත්‍රෝක තිය ඔක හඳුන්වන මොන විද්‍යාවේ සයිකොලොජිකල් ඒජ් එකයි බයොලොජිකල් ඒජ් එකයි සයිකොලොජිකල් ඒජ් එක කියන්නේ දකින්න වයස දැන් සමහර අය අපි කියනවා මොකද අනේ වයසට වඩා වයසට කියලා දැන් ලංකාවේ මේ කාලේ ගත්තොත් ඔක වයසට වඩා වයසට කියලා ඒ කියන්නේ එයාට ආදරය කරන්නේ එයාට ආදරය කරන එක බයිපාස් එක කොලෙස්ටරෝල් එක හાર્ට් එක නැත්තම් ආදරය කරන්නේ නැහැ විශේෂයෙන්ම ලංකාවේ මිනිස්සු ආදරය කරන්නේ නැහැ වැඩේ වැරදුනහම පස්සේ ඔන්න ආදරය කරනවා आदर व्यायाम करने दिन दिन तरण तरण विवाह जीवित योगाभ्यास व्यायाम ලොකු මතයක් තියෙනවා ලස්සනට ඉන්න සල්ලි ගොඩක් තියෙන්න ඕනේ. හොඳට වියදම් කරන්න ඕනේ. එහෙම සල්ලි නැහැ. ඒ නිසා ලස්සනට ඉන්න විදියක් නැහැ කියලා මැසිවිලි කියන අය ඉන්නවා. ඒ අයට මේ අභ්‍යාසයක් විදිහට ඇත්තට මේක වටිනවා නේ. ඔව් යෝග වලට පන්තියකට යන යම්කිසි මුදලක් ගෙවන්න වෙනවා. නමුත් gedara ඉඳන් කරන්න පුළුවන් දෙයක් නේ. අනික ඕන තැනක ගිහින් පොඩි සීට් එකක් බලන්න. जिम्मे गेट मेशीन उपकरण ओणी योग भावना कर सल्यूल एसपी आगन शीर दिन मैत्री वाड़न मैत्री वाड़न बुधवाम देश नाकर्णवा मैत्री भावना वेड़ी मे आनीसांस ये आनीसांस एक्कीनो नुमलाव कल रेखर सोसे निंदाई दिव्य अंट प्रसाद सेतु इकरी लसन विनो तरण विनो एक मे अफे लेदा तो पीर එක පිරිසිදුක මානසික. ඉතින් ඒ නිසා සල්යෝන්නේ ලස්සන වෙන්න. හැබැයි ලස්සන වෙන්න උමනාවක් ඕන වෙනවා. එතකොට ඒක ලස්සන කියන්නේ ලස්සන කියන එක එක්කෙනා සාපේක්ෂයි. නමුත් ලස්සන කියලා කියන්නේ මෙතනදි කියන්නේ සුන්දරත්වයේ වැඩි වෙන්නේ මනසත් එක්ක. මනසත් එක්ක නැතුව කරන සුන්දරත්වේ වැඩ. හොඳයි. අපි හැමදාම කතා කරේ සියලුම දේ මනස. අපි ගිය සතියේත් අපිට මතක ඇති. හැමදේම මනස මේ එකතැනකට ගන්න පුළුවන් නම් අපිට ඇත්තටම බුද්ධිය කරන්න පුළුවන්. මනස එකතැනකට අරගෙන ලස්සන වෙන ක්‍රමයක් තමයි මේ යෝග කියලා කියන්නේ. එතකොට දැන් අපි අද චමින් මහත්මයා කතා බහ කරන මේ ව්‍යායාම ක්‍රම කීපයක් තියෙනවා. ඔව්. එතකොට මේ අභ්‍යාස කීපයක් තියෙනවා. මේකෙන් අපි අද මුලින්ම කතා කරන්නේ මොන අභ්‍යාසද? මේක හරි වටිනවා. ඕස්ට්‍රේලියාවේ මෙල්බන් කියන විශ්වවිද්‍යාලයේ පරීක්ෂණයක් කරනවා ඔබ කොච්චර තරුණද කියලා. ඒ තරුණද කියලා කියන්නේ හිටගෙන ඉඳලා අල්ල පොළවට තියන්න පුළුවන් ප්‍රමාණයට ඔබ තරුණද. කියන්න බැරි නම් කියන්න බැරි නම් වයසයි. දනිස් සමන් නැතුව. දනිස් නෝන්ට බල මේක කරලා. සිට ගන්න බලන්න. ඔන්න බලන්න. මෙයා මෙහෙම හිටියට වයස අය. මෙයා වයසයිද? පාදික ලං කරලා
හොඳට අද්දක ඔසවන්න බලමු කොච්චර වයස ඉස්සරහා බලාගෙන සිනහ වෙලා ඉන්නේ හොඳට උස්ම ආරම් පෙනහල්ල පිරෙන් මදක් පිටිපසර නැවේ පිට කරමින් සෙමීන් අල් පොළවට තියන් හිමීන් තියන් සතුටේ අල් හෝ ඇඟිලි හෝ පොළවට තියන් හිස නරගාන දැන් මේ ප්‍රමාණයට කාට හරි ඉන්න පුළුවන් නම් බලන ඔබ හෝ අහන ඔබ හෝ ඉන්න පුළුවන් නම් ඒ කියන්නේ ඔබේ සුසුම්නා නාඩිය ස්පයිනල් කෝඩ් එක ඇදිලා තියෙන්නේ වයස ඉන්න ඕනද මේ දවස් අඩු ගානේ චප්පර 7-8ක් හරි කමන්නේ මොකද හේතුව වයසට යනකොට කොන්ද මොකද තද වෙනවා තද වෙච්ච හැටි ස්නායු දුර්වල වෙනවා මේක මොළේ රුධිරයේ සංසරණය වෙනවා හෘද ස්පන්දන වේගයේ ක්‍රියාකාරී වෙනවා ඒ වගේම මොළේ මූණට හොඳට ලේ ගමන් කරන ඇස්වල නිරෝගී භාවය ඒක අපිට දැනෙනවනේ පල්ලෙහැට ගියාම මේ කංගල වෙනවා කියන සෙම තියෙන හැට හරි හොඳ අභ්‍යාසයක් සබ උදරේ ටිකක් ඉස්සරහට ඇවිල්ලා නම් ඔන්න उपशास उपशासन මේ උක්ෂාසය දවාලි වෙන බර දැන් අපි හිම ආසනය පුහුණු කරාට පස්සේ දවසේ හැම වෙලාවෙම එහි නිරත වෙන්න ඕනද එහෙම නැත්නම් වෙලාවක් යොදාගෙන එක වෙලාවක හොඳම වෙලාව පාන්දර 4:12 5:12 ඔබ ඔබේ ජීවිතයේ සාර්ථකත්වය ගැන හිතන කෙනෙක් නම් සුන්දරත්වය ගැන හිතන කෙනෙක් නම් ලෙඩ රෝග වලින් තොර වෙන්න ඕන කියලා ඔබ ඇහැරෙන්න ඕනේ වෙලාව 4:12 5 ඒකට කියන අමුත්‍රංග වේලා බ්‍රහ්ම මූර්ත බ්‍රහ්මයාගේ වේලාව එතන ඒ වෙලාවේ අවදි වෙන්නේ මනස නිශ්චලයි සාමකාමී ඊර්ෂ්‍යා වෛර ක්‍රෝධ මදමානේ වෙලාවේ නැහැ ඔබට යම්කිසි භාවනාවක් කරන්න පුළුවන් යම්කිසි සුභවාදී දෙයක් උපවිඤ්ඤාණගත කරන්න පුළුවන් අන්න ඒ වෙලාවේ අවදි වෙන කන්නම් දීර්ඝායසල ආයු සැප බල වාසනාව ලැබෙනවා ඒ වෙලාවේ 7 8 9ට කරන යෝගවලි වැඩන්නේ පාන්දර තමයි යෝග කරන්නේ එතකොට ආහාර අරගෙනද යෝග කරන්නේ නෑ නිතරම මතක තියාගන්න යෝග විද්‍යාව යෝග දර්ශනය කියන දෙයක් තමයි ආමාශය කුස හිස්ස තියාගෙන යෝග කරන්න. කුස බර ආහාර අරගෙන හවස කරනවා නම් අඩු ගානේ බර ආහාරයක් අරගත්තම හතරමාරක් හෝ පහක් ඉන්නවා. ඊට පස්සේ යෝග කරන්න පුළුවන්. හරි. අපි දැන් උක්ෂාසනය පිළිබඳව කතා බහ කරන්නේ කියන්නේ අපි හිටගෙන කරපු ඒ යෝග ක්‍රම දෙක. ඊළඟට තව අපි ක්‍රම තුනක් පිළිබඳව කතා බහ කරනවා. මේක ටිකක් අමාරුයි වගේ දැනේ. නමුත් මේක තමයි විශේෂම කාන්තා හරි වැදගත් අසුනා. ඔළුවෙන් හිට ගැනීම අපි කියන ශීර්ෂාසන කරන මගේ දුව සර්වංගාසන බෙදෙන කරනවා මේකෙන් දෙකෙන් එකක් හරි විනාඩි දෙක තුනක් හරි ඉන්න පුළුවන් නම් හරි හොඳයි ගොඩාක් ලෙඩ රෝග සුව වෙනවා අපි දැන් කරමු එන්න සර්වංගාසන එන්න ශීර්ෂාසන උන බලන්න මේ දෙන්න දෙගොල්ල දෙකක් කරනවා උන බලන්න අරගෙන මේ පාද්ම එකෙන් එක ගුණ කියන්න බලන්න දනස් දෙක නවලා උදරේ මතර නවන්න ෂෙමින් ඔසවන්න හොඳට පාද කෙරේ शीर्षासने मोलयट रुदीरे संसार निरोगी भाव कांति स्न प्रबोध मीनसम हृदय क्रियाकारी तरण भाव वेडन मे शीर्षासन दमीन मे शीर्षासन कथाकार आधुनिक आधुनिक मटमे निधास्वी हिमी आधुनिक मटमे कर आधुनिक मटमें शीर्ष अर्ध शीर्षासन को नंबर वाला वन तुंदे नाम अर्ध शीर्षासन अर्धक तिब्ब उन्न हिस तिब्ब बित्तिया क्लंगट गिया गिहिल्ला उन्न
මේ විදිහ හිටියා. දැන් මිත්‍යෙ ඉදිරියෙන් තියෙනවා. ඔව් දැන් ඔබ හිතන්නේ මිත්‍යෙ හේතු වෙනවා. මිත්‍යෙ ඊට පස්සේ ටික ටික කාලයක් යනකොට උස්සන්න පුළුවන්. මේක හරි හොඳයි බලන්න බෙහෙත් නොගෙන ඔබට ගොඩාක් ලෙඩ රෝග සුවව කරගන්න පුළුවන්. බෙහෙත් වලට ඇබ්බැහි වෙලා ඉන්න ඔබට මේක හරි වටිනා ඖෂධයක්. මිග්‍රේන් තියෙනවා නම් මානසික ආතතිය තියෙන ඉන්සෝමිනියා නිින්ද යන්නේ නැත්තම් මුහුණේ ලපකැලල් කුරුලෑ එනවා නම් කන් වල ශ්‍රවණ ශක්තිය පස්ස තියෙනවා නම් ඒ ඇයට හරි මේක පරිසං වෙන්න ඕනේ හඳවත් රෝග අදිරුදිරි පින්නේ තියෙන ගුරු උපදෙස් 90 තමයි යොමු කරන්නේ මම අහන්න ගියත් ඒක තමයි දැන් මේ වගේ දෙයක් කරනකොට අපි සාමාන්‍යයෙන් මේ ඔළුව බිම තිබ්බහම මේ සම්පූර්ණ බර එන්නේ ඔළුවටනේ එතකොට මේ බෙල්ලත් එක්ක යම් යම් පොඩි පොඩි ප්‍රශ්න එනවා එතකොට ඒකෙදි මොන වගේ ක්‍රමයක්ද මේ අත් දෙකෙන් ඒ බර ගන්නවද කොහොමද ඔව් දැන් මේකෙ මේ සම්පූර්ණයෙන් බර දෙන්නේ නැහැ පොළවට කොටසක් අල්ල උඩ කොටසක් හිස මත තියෙන අරන් මේක නිදහස් වෙන කොටත් ධනිස් දොන වන් නදිස් දෙක නවන් නල් එකපාර නිදහස් ක්‍රමයේ එකපාරට අත් දෙක කලව දෙපසට ගේ ආනන්ද බාලාසනෙ බලන්න එකපාර නිදහස් වෙන්නේ පොඩි වේලාවක් කින මොකද හේතුව අර ඔබ කිව්වා වගේ හිස ප්‍රදේශයි ගැලයි අතර තියෙන පොඩු සම්බන්ධය ඒ නිසා වජ්‍රාසනයට හරි අපි දැන් ඒ ශීර්ෂාසනේ තමයි කළේ තව අපිට ආසන දෙකක් තියෙනවා ඔව් අපි කී දේ චක්‍රාසනය සහ උස්රාසනය බලන්න අපි උස්රාසනය කළේ උස්රාසන හොඳයි ධනිස්සුනි සිට ගන්න අත් දෙකේ ඉඟ අල්ල ගන්න මේක හරි හොඳයි ඔය ගහනු අයගේ හෝමෝන වර්ධ 40න් පස්සේ ඕන කෙනෙකුගේ හෝමෝන වෙනස් වෙනවා හෝමෝන සම්බර කරන්න බලන්න හුස්ම අර ගන්න පිටකල පිටිපස්සට නැවෙන්න ඔය තයිරොයිඩ් ප්‍රශ්න තියෙන අයට බලන්න වම් අතින් වම් පාදේ විලුඹ අල්ලලා දකුණු අත ඇඟ හොඳට ඉස්සරහාට යොමු කරන්න ඇස් පියා ගන්න සැහැල්ලු කරන්න ඇඟ සැහැල්ලු උස්ත්‍රාසන දැන් ඕකෙදි තවත් වැදගත් දෙයක් තමයි අපි දැන් ගුරුවරයෙක්ගේ උපදෙස් අනිවාර්යෙන්ම ඕනේ. නමුත් අපි දැන් මේ නුගසෙවනහරා කතා බහ කරද්දී බොහෝ අය මේක ප්‍රායෝගිකව කරන්න උත්සාහ කරනවනේ. ඒ වගේ අයට පොඩි උපදේශයකුත් ඕනේ මේ මොකද එකපාරට කොන්දෙන් නවන්න අරෙහි මේකුත් ප්‍රශ්න. එතකොට ඒ වගේ වෙලාවකදී කොහොමද කරන්නේ? එයා අර්ධ ඔන්න මන් දැන් අත් දෙකින් ගාල්ලා ගන්න. ඔන්න ආධුනික මට්ටමින් ඔහොම ඉඳලා හිමින් නවන්න බලන්න. ඔන්න බලන්න. උඩරිම යන්නේ පුළුවන් ප්‍රමාණය. ඔච්චරයි. ඔච්චරයි. ටික 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 ආපහු ඔසවන්න. ආපහු හුස්ම අර ගන්න. ආපහු හිමින් නවන්න. ටික කාලයක් යනකොට මේක නිකන් මේ උස්රාසනෙ උස්රාසනෙ ඔටුවේගේ ස්වභාවය ලිහිල් කළා එන වජ්‍රාසනෙ හොඳ ස්වාසනෙට මේ හැම තැනකදීම වෙන්නේ Tamanගේ රූප ස්වභාවය වැඩි වෙන එක ඔව් මේ හැම එකකින්ම වෙන්නේ අපේ එන්ඩෝක්‍රයින් ග්ලෑන්ඩ්ස් කියලා කියන මෙතන නිර්නාලිකන්ති පද්ධතියේ හෝමෝන බැලන්ස් කරනවා ප්ලස හෝමෝන සතුට ඇති කරන ඔබ hina වෙලා ඉන්නකොට ඔබේ ක්‍රියාකාරී වෙන්නේ සතුට ඇති. ඔබ රෝගණ ගොරෝගණ රවාගණ පුම්බගණ පුප්පගණ ඉන්නකොට ඔබේ ස්ට්‍රෙස් හෝමෝන වැඩි වෙනවා. මේකෙන් හෝමෝන බැලන්ස් කරන එක කරන්න පුළුවන් හොඳම වෙලාව උදේ පාන්දර. උදේ පාන්දර පරිසරය සංසුන් වෙලාව. ඔව් සංසුන්. අපි පුරුදු වෙලා තියෙනවා චාමින් මහත්මයා දැන් රූපෝහණිය බලන්නේ එක කන ගමන්. එක පොතක් කියවන්නේත් කන ගමන්. එක වැඩක් එක මොහොතක හරියට කරන්නේ නැහැ. එක අවධානයෙන් ඉන්නේ. ඔය හරි ප්‍රශ්නයක් නේද බලන්න. දැන් මම දැකලා තියෙනවා බත් කටයි ෆෝන් එකේ දෙකයි. ෆෝන් එක ඔබන බත් කනවා. ඔබන කනවා. දෙකම නැහැ. දෙක. අපේ යෝග දර්ශනය කියනවා ආදරෙන් කතා කරන්න. ආදරෙන් ආහාර ගන්න. ආදරෙන් ජීවත් වෙන්න. ආදරෙන් මිය යන්න. ඒ කියන්නේ කරන ක්‍රියාවත් එක්ක බැඳීම කරන්න. කන කොට අඩුම වශයෙන් බත් කට 16 පාරක් කපන්න කියනවා. අද කියනවා ඒ කන ආහාර නිසියාකාරව ජීර්ණ වෙන්නේ නැති හින්දා තමයි නොඑක ආකාරලෙඩේ බයිපාස් හෘදයාබාධ ගොඩක් ඔය බං ගොඩක් අය බයිපාස් මම බේරලා තියෙනවා. පෞගේ කාලේ 3 දිනක් විතර බේරගත්තා මම. මම පෞගේ කාලේ 3 දිනේ බේරගත්ත බයිපාස් කරන්න ගිය අය සම්පූර්ණ ආහාර වේන රටාවයි මනසයි කයයි දෙක එකතන දැන් යෝග අභ්‍යාස කරන වෙලාවට හුස්ම ගැන අවධානය තියාගන්න. ඔව් අනිවාර්යයෙන් හුස්ම ගැනයි කරන ක්‍රියාකාරකම් ගැනයි අවධානය ඉතින් මතක තියාගන්න ලංකාවේ ප්‍රධාන ප්‍රශ්නය ඔබේ ගුරුවරයා ඉන්දියානු පුරුදු පුහුණු වෙච්ච නෙවෙරිදි දැනුමක් තියෙන කෙනෙක් වෙන්න ඕන. අද හැම කරාටි පන්ති වලට වෙච්ච දේ තමයි හැම තැනම යෝග පන්ති. ඒ වගේ මතක තියාගන්න හරි පුහුණුවක් ඇති නැත්නම් ඊට පස්සේ ඔබ කම්ප්ලීට් කරන්න යෝග යෝග හොඳ නැහැ යෝග කරලා මැරෙන්න ගියා එහෙම කියලා. අපි තවත් අභ්‍යාස ක්‍රමයක් අපි යන චක්‍රාසනෙ බලන්න වීල් පෝස්චර් හරි හොඳයි මේක. වම් පාදේ නවන් දකුණු පාදේ නවන් පාද දෙක අතර පතරේ අඩියයි දෙයත්ල කන් දෙක දෙපසෙත් ය හුස්ප ගන්න ඔසවන් හිමින් ඔසවන් අරගන්න ඇඟිලි තුරට අද කරන්න විලුඹ ඔසවන් රැඳිලා ඉන්න චක්‍රාසන සිරුරේ බර අත් දෙකට යන්න
වීල් පෝස්චර් රැඳිලා ඉන්න මේක විනාඩියක් ඉතර ඉන්න පුළුවන් හොඳයි ඔබට පුළුවන් ප්‍රමාණය හිටියක් කමක් නැහැ මේක හරි හොඳයි මේකේ මුළු ස්නායු පද්ධතියම ක්‍රියාකාරී වෙනවා බර මහත පාලනය වෙනවා මොළයට හොඳට රුධිරයේ සංසරණය වෙනවා ඇස්වල නිරෝගී භාවය ඇති වෙනවා ඒ නිසා හරි හොඳයි බං නිදහස් වෙනකොට නිදහස් වෙලා කකුල් දෙක අද්දක ඇක්කල වැතිරෙන්න බා සැහැල්ලු හොඳයි දැන් මේ හැම අභ්‍යාසයක්ම අපි කරන්න පටන් ගත්තාම අපි ඕනම දෙයක් දැන් අපි ජිම් එකකට ගියත් අපි වෙන වැඩ පිළිවෙලකට ගියත් සාමාන්‍යයෙන් අපි මේක කරන්න ඕනි කාලයක් ඒ කියන්නේ සතියට කීපාරක් වගේ මේක කරන්න ඕන තමන්ගේ ඇඟට මේක හරියන්න ඕනි මොකද මේකට කාලයක් යනවනේ එක දවසින් යෝග කරා කියලා කෙට්ටු වෙන්නේ ලස්සන වෙන්නේ නැහැ මේක දීර්ඝ කාලීනව කරන්න ඕනි වැඩ පිළිවෙල ඒකෙදි මොන වගේ ක්‍රමවේදයක්ද තියෙන්නේ සතියට කීපාරක් කරන්න ඕනි योगिता योगा कील कियाने हेमदाम करितु दिया भावनाव हेमदाम करितु दिया हुंद देवल लोट काले ने है किया निपा एक उब उब अतहरीमा एनिसा हुंद देकट काले गान मे अवृद्धिवा थिता गान वेनसा करनो आ जीविते ए वेनसा तमाई मम योगा भावना निर्माण साहार ये वगे देकट यान यान एकट हरी हुंद इदिरी देने में विश्व आशीर्वादे पाव बटले बेना හොඳයි මං හිතන්නේ අපි සතියේට අඩුම ගානේ දින 3ක්වත් මේ යෝගා වලට කාලය වෙන් කරගත්තොත් අඩුම ගානේ දින 3ක්වත් කරන්න පුළුවන් ඒක මතක තියාගන්න ආපසු හැරිලා බලන්න අද ගෙදර ඉන්න ඔබ ඇස් පියාගෙන බලන්න ඔබ ඔබ වෙනින් මොනවද කළේ ඔබට කරන ආයෝජනයේ තමයි ඔබ වෙනින් මේ යෝගා කාලය වෙන් කරගන්න මොනවා හරි කාලය වෙන් කරගන්න ඒ දවස් තුන එක ළඟ දවස් තුන නොකඩවා දවස් තුන නෑ අපි දැන් සඳකලා නම් ඊට පස්සේ එමන බ්‍රාස්පයින්දා ඊට පස්සේ සිකුරාදා ඒක කරන්න පුළුවන්. සහ දැන් මෙතන අභ්‍යාසකම කිහිපයක් කියලා දුන්නානේ. මේ ඔක්කොම එකින් එකට හොඳයි කියලා. ඔක්කොම එක පාර කරන්න ඕනද නැත්නම් අපිට පහසු එක අභ්‍යාස ක්‍රමයක් දිගටම කරන්න කමක් නැහැ. මේ ආකාරය එකක් Tamanට පහසු එකක් කරන්න ඕනේ. ඊට අමතරව සාමාන්‍ය යෝගෝල අපි සූර්ය නමස්කාරය කරන ඇඟුඩු සුම් කරන්න. ඒ වගේ එකකින් ආරම්භ කරන්නත් ප්‍රපීදිරිය පෙන්නුම ඒ වගේ එකකින් ආරම්භ කරන්න පුළුවන්. සූර්ය නමස්කාරය කරලා අනිත් යෝගාසන කරන්න. ඒ වගේ තියෙනවා. හොඳයි මං හිතන්නේ අද අපි කතා බහ කරේ මේ යෝග පිළිබඳව මං යෝග පිළිබඳව අපි කතා බහ කරනකොට අපි දන්නවා අපිත් එක්ක එකතු වෙලා ඉන හැම කෙනෙක්ම කැමති එළියට යන්න අමාරු නම් මේ පහුගිය කාලෙන් දිගටම ගෙදර හිටියේ නමුත් දැන් තියෙන වෙලාව කළමනාකරණය කරගෙන ගෙදර ඉඳන් මේ වගේ අභ්‍යාසයක් කරන්න පුළුවන් නම් අපි කියලා දුන්න ගිය සතියේදී කොහොමද මේවා අපේ ජීවිතයට එකතු කරගන්නේ අද අපි කියලා දුන්නේ ලස්සන වැඩි කරගන්න රූප ස්වභාවය වැඩි කරගන්නේ කොහොමද කියන කාරණාව අපි ඉදිරියේදීත් මේ වගේම යෝගවලින් තමන්ගේ ජීවිතේ හරිගස්ස ගන්න පුළුවන් විදිහ පිළිබඳව කතා බහ කරනවා කියලා අද දවසේ අපිත් එක්ක එකතු වුණාට අපේ ප්‍රවීණ යෝග උපදේශක චාමින් වර්ණකුල් මහත්මයාට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ආයුබෝවන් කියලා සමුදෙනවා